එතකොට අපි බැලුවේ මේ ෆන්ඩමෙන්ටල් එක කියන්නේ කෝ මොන හරි දෙයක් වෙනස් වෙන්න ඕනනේ. එතකොට මම ඉස්සෙල්ලාම රවි මට හමුනේ 2004. අපි මම මේ බොහෝ අමාරුවෙන් ඒ දවස්වල මේ පොඩි නර්සින් ප්‍රෝග්‍රෑම් එකක් හදාගෙන UGC එකේ මීටින් එකකට ගිහිල්ලා ඉන්නකොට මේ කොනේ හිටපු පොඩි මිනිහයා කෑ ගහලා දිනනවා. MLT MLS කරන්න. මට තේරුන්නේ නැහැ මොකද කිව්වේ කියන හැටි. ඒ කියන්නේ මෙඩිකල් ලැබරටරි ටෙක්නොලොජි කෝස් එක මෙඩිකල් ලැබරටරි සයන්ටිස්ට් කෝස් එකකට මාරු කරන්නේ ඒකත් මේකට ඇතුල් කරන්න කියලා. ඒ කියන්නේ මම මේ පොඩි ප්‍රෝග්‍රෑම් එකක් හදාගෙන යනවා බොහෝ අමාරුවෙන් මේ නර්සස්ලා දිනු කරන දැඩි සත්කාරයේ වේග හදන්නේ. ඒ වුණාට රවීට වුණා මෙඩිකල් ලැබරටරි සයන්ස් එකකුත් හදන්න ඕනේ කියලා. ඒ පටන් ගත්ත එකේ එළියට පෙනු නැතුණාට ඉතා ලොකු වැඩ ප්‍රමාණයක් කරා ඒ දවස් ටිකේ. දවස් ටිකේ නෙමෙයි අවුරුදු ගාණක් මම අවුරුදු 6ක 7ක විතර දිගව වැඩ ප්‍රමාණයක් කරා. ඒක කරේ දැන් මම පේඩ් බාස් කෙනෙක් නම් රවි කරේ මට මොනවද ඕනේ පොටිද ඕනේ පේඩ්ද ඕනේ රෂ් එකක්ද ඕනේ ඒ හැමදේම ලබා දීමේ හැකියාවක් තිබුණා. එහෙම නැත්නම් කරලා දෙන්න පුළුවන්කමක් තිබුණා. අන්න ඒ ටැලන්ට් එකත් ඕනේ වෙනවා මේ පාර්ලිමේන්තුව ඇතුලේ. අපි දන්නවනේ පාර්ලිමේන්තුවේ ගොඩක් ඉන්නේ කන දෙය කෑවා බොන දෙය බිව්වා අත ඉස්සුව එච්චරනේ හිතන්නේ නැහැනේ. ඒ ප්‍රශ්නින් තමයි අපි මෙතරම් පහතට වැටලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි එන්ජින් එක වගේ දින පාර්ලිමේන්තුව රටට සේවයක් වෙන විදිහට වැඩ කරන්න ඕනේ. ඒක කරන්න අපිට කන්ස්ට්‍රක්ටිව් ඩිස්කෂන් කියලා එකක් ඇති කරන්න ඕනේ. කියන්නේ රටට හැමදේ මෝඩ යෝජනාව ගෙනා මේක හොඳ පැත්තයි නරක පැත්තයි බලලා බැලන්ස් එකක් පෙන්වන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙම නැතුව ඒක තමයි පාර්ලිමේන්තුවේ උත්තරීතරම ක්‍රියාත්මක කරන්න ඕනේ අවශ්‍යද. ඉතින් ඒක කරන්න රවීට හැකියාව තියෙනවද කියන එක තමයි අපි මේ පෙන්වන්නේ. එතකොට අපි මේ ලීඩ් කියන ප්‍රෝග්‍රෑම් ෆෝරම් එක ඇතුළේ ඒක ඩිස්කස් කරපු වෙලාවයි. කරුණු තුනක් අපි මේ රටේ කෙරෙන්න ඕනේ මේ රට දියුණු කරන්න. ඒක ඉතින් අපි හැමෝම දැනගන්න ඕනේ. එකක් තමයි අපේ නාස්තිය අඩු කරන්න. නාස්තිය රිඩියුස් වේස්ටේජ් කියන එක හිතුවහම ඕගොල්ලෝ හිතයි මේ කෑම නාස්ති කරන එක ඒව නවත්තන්න ඕනේ. ඒක පොඩි දේ. නාස්තිය අඩු කරන්න ඕනේ කියන්නේ පබ්ලික් මනි. ඒ කියන්නේ පබ්ලික් මනි නාස්තිය අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ මහජන මුදල් නාස්තිය අඩු කරන්න. ලංකාවේ තියෙන එකක් තමයි අපිට ඉන්නවා පුදුම ප්‍රමාණයක් මේ මහජන නියෝජිත. ඒ හැමෝටම පබ්ලික් මනි වලින් තමයි සල්ලි ගෙවන්නේ. ඒතකොට ඒගොල්ලන්ගේ සෙක්‍රටරිස්ලා ට්‍රැවලින් වල. ඉතින් අපිට මේ තරමක 8000 8500 කට ප්‍රමාණයක අපිට මේ එක එක ලෙවල් එකේ මහජන නියෝජ්‍යවරු අවශ්‍යද? එතකොට අපිට මෙච්චර 45ක් 50ක ඇමතිවරු අපිට අවශ්‍යද කියන ප්‍රශ්නේ එමතුවෙනවා. ඒක එකක්. ඒ රිඩියුස් වේස්ටේජ් කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට විතරක් කරන්න ඕනේ. දෙවෙනි එක reduce wastage කියන්නේ අපි productivity එකක් නැතුව ගත්තු loans තියෙන වඩ. ඒ කියන්නේ මොන හරි ගන්නකොට මේකෙන් අපිට මේකෙන් රටට සේවයක් වෙනවද කියන එක හරියට analyze නොකර කරපු වැඩ ඕවට තරම් තියෙනවනේ. ඉතින් ඒ වැඩ ණය ගවන්නේ අපි. මේක එකක්. එතකොට මේ reduce wastage එක කියන්නේ ඉතින් ලොකු දෙයක්. ඒ කියන්නේ තමන් කරන වඩ දෙක හිතා ගන්න පුළුවන්. මේකෙන් ඊට වඩා මේ නාස්තිය අඩුවෙන් වැඩක් කරන්න පුළුවන්ද කියන එක තමයි. ඒ කියන්නේ ස්මාර්ට් වර්කින් කියන தத்துவයක් තමයි අපි කතා කරන්නේ. ඉතින් ඒක හැම ශේස්ත්‍රේ හැම ලෙවල් එකේම අතුල් කරන්න පුළුවන් දෙයක් තමයි මේ රිඩියුස් වේස්ටේජ්. එතකොට මේක කරන්න අපි පාර්ලිමේන්තුවේ මොන හරි යෝජනාවක් ගෙනාවාම මේක වේස්ට් ෆුල් එකක්ද නැති එකක්ද කියන එක කතා කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. ඉතින් ඒක ඉතා අවශ්‍යයි. ඒක තමයි අපි wastage එක අඩු කරනවා. එතකොට රටේ assets තියෙනවා. ඒවා අපි efficient කරගෙන අපිට ලාභයක් ලබා ගන්න හදන්නේ නැතුව ඒවා විකුණන්න යනවා නම් ඒකත් waste එකක්. ඒ කියන්නේ අපිට තියෙන දේවල් අපි නැති කර ගන්න එක waste එකක්. ඉතින් ඒවා අපි අඩු කර ගන්න නම් ඒ කියන්නේ හැඳින්වීමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැනුමක් තියෙන්න ඕනේ. දැනුමක් ලබා ගන්න පුළුවන් කෙනෙක් ඉන්න ඕනේ. ඒ වෙනුවෙන් කෑ ගහන්න පුළුවන් කෙනෙකුත් ඉන්න ඕනේ. ඉතින් හොඳ දෙයට හොඳ කියන්නේ නරක දෙයට නරක කියන්නේ. ඒ වගේ තත්ත්වයක් ඇත්තටම රවීට තියෙන මොනවා හරි එකකට වැරද්දක් ඊගල එනවා නම් මේකට පත්තු වෙනවා. ඒ පත්තු වෙන එක දන්නවනේ ඔයගොල්ලෝ දන්නවා ඇති පත්තු වෙනවා කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ කඩවහන්න ඉන්න බෑ.
දැන් ගහනවා ප්‍රොටෙස්ට් දානවා මේක කරන්න බෑ අර කරන්න කියලා. හැබැයි ඒක ඕනේ. ඒක කියන්නේ අපි කිව්වටින් පාර්ලිමේන්තුව ඇතුලේ වොච් ඩොග් කෙනෙක් දානවා කියන්නේ. මොනවා හරි දෙයක් නරක දෙයක් වෙනවා යනකොට ගෑ ගහන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. එතකොට ඒ දැනුම ඒ ශක්තිය තියෙන කෙනෙක් ඉන්නත් ඕනේ බය නැතුව මේක කරන්න පුළුවන් කෙනෙක්. සල්ලි දීලා ගන්න බැරි කෙනෙක් එක්කෝ ත්‍රෙට් එකක් දීලා කරන්න බැරි කෙනෙක් ඉන්නවා. ඉතින් ඒ වගේ දෙයක් ඒ වගේ කැරක්ටර් එකක් මේ මිනිස්සුන්ට තියෙනවා කියන එක නම් මම දන්නවා අනිත් අය දන්නවා ඇති. ඉතින් හැබැයි ඒක ප්‍රශ්නයක් වෙන මොකද්ද මේ හැම එකකින්ම මේ බුද්ධ බෑද්දි අග්ලි කියලා පැත්තක් තියෙනවනේ. ඒ පැත්තේ පොඩි දෙයක් තියෙනවා නේද? ඒකත් මම කියන්න ඕනේ. මොකද හේතුව? දැන් අපි වාහනේ යනවනේ රවි කියයි උතරින් දකුණට හැරෙනවා. එතකොට ඔයාලා බැලුවම පේන්නේ වමට හැරෙන්න තියෙන පාර. හැබැයි මෙයා කියන්නේ දකුණට හැරෙන්න කියලා. එතකොට අපි බලනවා මෙයාට එක්ක වම දකුණ මාරු වෙලාද? එහෙම නැත්නම් පේන්නේ නැද්ද වාහනේ ප්‍රශ්නය මතුවේ? ඒ වුණාට මේ රවි කතා කරන්නේ වම්බු තුනක් එහැයින් තියෙන දකුණ හැරෙන එකක් ගැන. ඒ කියන්නේ ගොඩක් අනිත් මිනිස්සුන්ට තේරෙන්නේ නැති වෙන විදිහට ඉස්සරහින් කතා කරන වෙලාවල් තියෙනවා. එතකොට අපි ටිකක් කන්ෆියුස් වෙනවා මොකද්ද මෙයා කියන්නේ කියලා. ඉතින් ඒක නිසා මම රවිට කියන්නේ පොඩ්ඩක් මේ අපිට හැමෝටම තේරෙන ලෙවල් එකේ කතා කරන්නේ වමට හැරෙන්න තියෙන පාරක් වෙන්නද දකුණට හැරෙන්න කියන්නේ නැතුව. අන්න ඒ වගේ එකක් දැනගන්න ඕනේ. ඉතින් ඒක එකක්. අනිත් එක තමයි ඉන්ක්‍රීස් ප්‍රොඩක්ටිවිටි. ඒ කියන්නේ මොන දේ කරත් ඒක ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරන විදියක් තියෙනවා. ඒක ඒ ශේෂ්ත්‍රේ ඉන්න අය දන්නවා මේක ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරන්නේ කොහොමද. ඉතින් ඒකට ඕනේ ඉතාම අවශ්‍ය දෙයක් තමයි එඩුකේෂන්. එඩුකේෂන් කියන්නේ මේ ඒ ලෙවල් ඕ ලෙවල් විතරක් නෙමෙයි. හැම වයසක ඉන්න කෙනෙක්ම තව කෝස් එකක් කරලා ඉස්සරහට යන්න පුළුවන් කොහොමද කියන එක උගන්නන එක තමයි එඩුකේෂන් කියන්නේ. ඉතින් ඒක හොඳට තේරෙන මිනිස්සෙක් තමයි මේ. ඒ කියන්නේ එඩුකේෂන් එකේ අවශ්‍යතාවයේ තේරෙන එක දවසක් මම කොළඹ අපලක් පොඩ්ඩක් හම්බලා දෙයක් ගන්න කියලා ආවම රවි කියන කොහොමද මේ කෝස් එකක් හදන්නේ. මම කිව්වා ඉතින් මේක කරන්න. ඉතින් ඒ වගේ එකක් තමයි ඔළුවට එන්නේ. ඉතින් ඒ වගේ මම දැකලා තියෙනවා මේ වගේ දක්ෂතාවයක් තියෙන මිනිස්සු නිසා අපි සාමාන්‍ය හොඳ දෙයක් කරන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙයි කියලා. ඉතින් ඒ කියන්නේ එහෙම කෙනෙක් අපේ ඉන්නවනම් පාර්ලිමේන්තුව ඇතුලේ ගොඩක් හොඳ පැත්තකට හැරෙයි කියන එක හිතා ගන්න පුළුවන්. ඒක තමයි. ඒක තුන්දෙනෙක් ගැන එක තමයි. දැන් ලංකාවේ තියෙන ඉතාම අඩුවෙන් කරන දෙයක් තමයි රිසර්ච් ඇන් ඉනොවේෂන්. ඒ කියන්නේ මොන දෙයක් කියනවා නම් මොකද රිසර්ච් එකක් කරලා ඒක තියෙන එවිඩන්ස් වලින් මොකද්ද හොද කියලා කරනවා මිසක් අපිට උදේ හිටුනාම මෙතන ගඟක් කපන්න ඕනේ කියලා හවස දෙකට ප්ලෑන් එකක් දාන එක නෙමෙයි මේ පරමා. ඉතින් එහෙම වැඩ කරලා රටක් හදන්න බෑ. එක්ස්පෙරිමන්ට් කරන්න. ඒකට හොඳ එකක් කියන්නේ දැන් අපි රෝඩ් ට්‍රැෆික් ඇක්සිඩන්ට් තියෙනවා. හරිද? දැන් ඕක අවුරුදු ගාණක් යනකම් වැඩි වෙන එක තමයි වෙන්නේ. දැන් අපේ යුද්ධයක් තුර යුද්ධ කාලේ දවසකට මරණ සංඛ්‍යාව 7යි. දැන් දවසකට මරණ සංඛ්‍යාව 9යි. කවුරුත් ඒක ගැන කතා කරන්නේ නැහැ. රිසර්ච් එකකුත් නැහැ. එතකොට මේ ඒකට යන GDP එකේ 4% විතර යනවා රෝඩ් ට්‍රැෆික් ඇක්සිඩන්ට් වලට තියෙන ඩැමේජ් එක. ඉතින් ඒක අඩු කරන්න මහන්සි ගත්තා නම් කොච්චර සල්ලි ප්‍රමාණයක් ඉතුරු වෙනවන්නේ. අනේ ඒ වගේ දේවල් කතා කරන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ රිසර්ච් ඇන් ඉනොවේෂන් පැත්ත පාර්ලිමේන්තුවට ඇතුල් වෙන්න ඕනේ. ඉතින් ඒක කරන්න පුළුවන්. ඒක ගැන පොඩි අදහසක් තියෙන කෙනෙක් තමයි. ඒ තමයි ඉතින් ගන්න. ඒක එකක්. එතකොට ඒ තුන කිව්වහම මට ඊළඟට කරන්න තියෙන්නේ මේකේ තුන්වෙනි සයිඩේ මම පොඩ්ඩක් පෙන්නන්න. එතකොට පොලිටිකල් කරප්ෂන් කියලා දැන් වේස්ටේජ් එක ලංකාවේ තියෙන ලොකුම වේස්ට් එක තමයි පොලිටිකල් කරප්ෂන්. පොලිටිකල් කරප්ෂන් කියන්නේ පොලිටිෂියන්ස්ලා ඩිසයිඩ් කරලා කරන දේවල් නිසා කොමිෂන් හරි මොනවා හරි ඒකේ තියෙන වේස්ට් එක අන්තිමට ගෙවන්න වෙලා තියෙන්නේ අපි. සාමාන්‍ය මිනිස්සු ඒක ගෙවන්නේ මෙන කවුරුත් ගෙවන්නේ නැහැනේ. ඒක තමයි තියෙන ලොකුම එක. ඉතින් පොලිටිකල් කරප්ෂන් එකක් මතු වෙන තැන නවත් ගන්න පුළුවන් නම් ලංකාවේ සල්ලි කොහොම ගොඩක් ඉස්සරහට ඉතුරු වෙයි වෙන දේවල් කරලා. එතකොට ඒක තමයි මම කිව්වේ වොච් ඩොග් කෙනෙක් වගේ පාර්ලිමේන්තුවේ එක. ඉංග්‍රීසි ප්‍රොඩක්ටිවිටි ගැන මම කතා කරා. එඩියුකේෂන් තමයි ඒකේ ફોකස් එක. රිසර්ච් ඇන්ඩ් ඉනොවේෂන් අපි හැමදේටම කරන්න ඕනේ. ඒකේ වැලියු එක තේරෙන මිනිස්සෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවා නම් මේකට එවිඩන්ස් නැහැ. මේකට එවිඩන්ස් ඕනේ. මොනවද ඔයා කියන්නේ මේක හරිද? ඒ වගේ ප්‍රශ්න අහන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. එතකොට තමයි අපි මේක හරි පැත්තට හරව ගන්න. එතකොට ඊට පස්සේ මම පෙන්නන්න ඕනේ තවත් තුන් දෙයක්. ඒ කියන්නේ මේ මෙරිටොක්‍රසි කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ සුදුස්සාට සුදුස්සන දීම කියන එක.
ඒකෙන් කියන්නේ මේ ඩිග්‍රීස් වලින් දෙනවා කියන එක නෙමෙයි දැන් අපිට බස් ඩ්‍රයිවර් කෙනෙක් ඕන නම් හොඳ කෙනෙක් ඒ බස් ඩ්‍රයිවර්ට ඩ්‍රයිවිං ලයිසන්ස් එකක් තියෙනවා ඇක්සිඩන්ට් නැති එක්ස්පීරියන්ස් එකක් තියෙනවා එතකොට ඒ කියන්නේ කස්ටමර්ස්ලා හොඳයි කියලා තියෙනවා ඉතින් මෙරිටොක්‍රසි කියන්නේ අර 3 4ම එකතු කරාම තියෙන මේ එක වෙලාවට ඇවිල්ලා වැඩ කරලා තියෙනවා ඒ වගේ ක්වොලිටිස් එකතු කරාම මෙරිටොක්‍රසි එක හදන්න පුළුවන් ඕනි ජොබ් එකකට හදන්න පුළුවන් ඒ මෙරිටොක්‍රසි එකෙන් ඇතුල් කරනවා නම් කවුරු හරි ජොබ් එකකට එතකොට ඒ සංස්ථාවේ වැඩ කරන දැන් අපේ ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ අපේ සෙක්‍රටරිස්ලා ඒ කියන්නේ ඩිපාර්ට්මන්ට් වල තියෙන හයස්ට් ලෙවල් එකේ ඉන්න මිනිස්සු කොහෙන් හරි පරිශුද්ධ කරනවා ඉතින් පරිශුද්ධ කරාම මේ මිනිස්සුගේ ටයිටල් එකක් තියෙනවා දැන් මට ටයිටල් එකක් තියෙනවා මට මෙඩිකල් ලැබෝරටරි සයන්ස් පටන් ගන්න කිව්වොත් මම කරන්න පුළුවන් මට පිපට් එකක්වත් අල්ලන්න බෑ ඉතින් කොහොමද හරියට කරන්නේ ඒක කරන්න බෑ ඉතින් අන්න ඒ වගේ ප්‍රශ්නයක් ලංකාවේ තියෙනවා ඉතින් මෙරිටොක්‍රසි අප්ලයි වෙනවා නම් හොඳට හරි සැලකට යන්න පුළුවන් කියලා මම හිතනවා ඒ මෙරිටොක්‍රසි එක මේ තුන් දෙයක් මෙතන මම කියලා දෙනවා මෙරිටොක්‍රසි එකක් තමයි ඔනස්ට් ඒ කියන්නේ සම්පූර්ණයෙන් ඔනස්ට් විදියට වැඩ කරන්න ඕනේ ඔනස්ට් නැත්තම් ඒ එතනින් එළියට යන එක තමයි කරන්න ඕනේ ඒක දෙවෙනිද තුන්වෙනි එක තමයි මේ ප්‍රැග්මැටික් කියන එක කියන්නේ සාමාන්‍යයෙන් පූසෙක් එනවා නම් වැඩට අද පූස වැඩට ඇවිල්ලා නැහැ හැබැයි මී වල්ලන්න මැටියෙන් හදපු පූසෙක් ඉන්නවනම් එයා හරි දාලා වැඩේ කරගන්න එක තමයි ප්‍රැග්මැටික්ස් කියන්නේ ඉතින් මේ වැලියුස් තුන මම දැම්මේ මේ වැලියුස් තුන තමයි සිංගප්පූරුව දියුණු meritocracy honesty and pragmatism ඒකෙන් තමයි මේක දැම්මේ මේක අපේ සවිද කියන්නේ පාඩමින් ගියාට පස්සේ මේක හම්බුනා ඔළුවේ තියාගන්න මේක apply කරගෙන ගියොත් හැමදේටම අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙයි ඉතින් මම හිතන්නේ අපිට හොඳ වොයිස් එකක් හදාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා පොඩ්ඩක් අපිට තේරෙන විදිහට කතා කරන්න හොඳයි කියලා හිතනවා වමට හැරෙන්න පාර වෙනන දකුණට හැරෙන්න කියන්නේ නැතුව ඒ වුණාට ඒක පෙන්වන්නේ thinking power එක. ඒ වුණාට පොඩ්ඩක් අපිට public relation පැත්තට පොඩ්ඩක් තේරෙන විදිහට කතා කරන්න හොඳයි කියලා කියන්න තමයි මම මේ රවීට මේ වැඩය කියන්නේ. ඒත් ඒක තමයි මම කියන්නේ. බොහොම ස්තුතියි. මං හිතන්නේ සෑ තමයි හොඳම උදාහරණය ගත්තේ. වම පෙන්වලා දුන්නට හැරෙන්න කියනවාද? වම පේන්නේ නැවතු දුකට හරවන්න කියන එක. මොකද දැන් පෞද්ගලික අත්දැකීමක් තියෙනවා. අපි ඉතින් එහෙනම් ආරාධනා කරනවා කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඳ නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කේ